කියන්නේ එතුමගේ දෑත් ශක්තිමත් කරන්න සූදානම්ද කෙටියෙන් මෙහෙවෝ? නෑ, එහෙම දෑත් ශක්තිමත් කරන්න ඒක තීන්දුව කරන්න ඕන පක්ෂයේ. මට පෞද්ගලිකව එතුමාගේ දෑත් එතුමාගේ හදවතේ තියෙන කැමැත්තේ මගේ හදවතේ තියෙන කැමැත්ත මම පක්ෂය ඇතුලේ කියනවා. හැබැයි රටේ කියන්නේ නෑ. රටේ කියන්නේ පක්ෂයේ තීන්දුව. දැන් මේ පහුගිය දවස්වල මේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඔය ලිපියකුත් නිකුත් කරලා තිබ්බනේ ජාතික සම්පත් විකුණන්න එපා වගේ කතාවක්. දැන් හැබැයි දැන් මේ එතුමා ඒ මතේ ඉස්සර වගේ ඉඳලම වගේ හිටියන්නේ පෞද්ගලික කරණයට එතුමාගේ එච්චර කැමැත්තක් නෑ. ඒක එතුමාගේ අදහසනේ පෞද්ගලික මේ ඉතින් ඒකයි එතුමා කියලා තිබ්බේ. හැබැයි දැන් ඔය විවිධ පාර්ශව කියන විදියට ඔය විදුලි පනත සම්බන්ධයෙන් එහෙම පෞද්ගලීකරණය කරනවා වගේ කතාවක් නේ අය කියන්නේ. පෞද්ගලීකරණය වීම නරකක් නෙවෙයි කියලා තමයි මම දන්නේ. දැන් එතුමා දැන් එතකොට ඔබතුමල්ලා මෙහෙම විකුණන්න එපා පෞද්ගලීකරණය කරන්න එපා කියලා ලියුම් ගහලා ආයි ඡන්දෙත් දෙනකොට නිකන් ගැළපෙනවද? නෑ, ගැළපෙනවා කිසිම ගැටලුවක් නෑ. මොකද මේක විකිණීම සඳහා මේ කරපු කටයුත්තක් නෙවෙයි. මේ විදුලි බල මණ්ඩලයේ තිබුණු මහා ආලාභේ මහා මාෆියාව කඩලා දාලා විදුලි බල මණ්ඩලයේ ආයතන තරඟකාරී ලෙස කටයුතු කරගෙන යන්න පුළුවන් වෙන විදිහේ වැඩපිළිවෙලක් සඳහා තමයි පනත ගෙනාවේ. එතෙන්දී ඒකේ යම් යම් කොටස් වලට යම් යම් ආයෝජකයෝ කැමති නම් ඒ අය සම්බන්ධ කර ගැනීම මම දකින්නේ හොඳ වැඩක්. මම සමානයි අර සෙල්ලම කාරණාවට මම යන්නේ විජේදාස මහත්මයාට විනය ක්‍රියාමාර්ග ගන්නවා කියන කතාව කියවුණානේ. මොකක්ද මේ විනය මණ්ඩලෙන් තමයි? ඔව් ඔව් නෑ අවසර විශේෂ දැන් පක්ෂයක් විදියට විනය ක්‍රියාමාර්ගයක් ගත්තු මොකද්ද වෙන්නේ? සාමාන්‍ය හේතුම පක්ෂයෙන් නිරපුහම් මොන වගේ දෙයක්ද නිරපනවද? මන්ත්‍රීකම නැති වෙනවනේ. ඈ යාගේ මන්ත්‍රීකම නැති වෙනවනේ. යාගේ මන්ත්‍රී තනතුර නැති වෙනවා. ඒකනේ වෙන්නේ. යා අපේ පක්ෂයෙන් තරඟ කරපු මේ අපේක්ෂකෙක්නේ. ඔබතුමාගේ අත්දැකීම අනුව ওই විනය මාර්ග ක්‍රියාමාර්ග ගන්න කොච්චර ඉස්ස කාලයක් යනවද ඕකනේ? කොහෙද දැන් අර දැන් අර එක්සත් ජාතික පක්ෂයේ එකතු වෙච්ච mantriවරු දෙන්න දැන් මේ සමගි ජන බලවේගේ ඒ දෙන්න සමගි ජන බලවේගෙන් ඉවත් කරා. මුදිත නඩුවක් යනවා. දැන් මේ නඩුව අවුරුදු දෙකක් ඇදෙනවා. ඉතින් ඒක නිසා මේ ලේසි නෑ. එහෙම එහෙම තක් ගන්නකොට mantriවරුන්ගේ mantrikama නැති කරේ මේ ප්‍රේමදාස ජනාධිපතිවරයා තමයි. හැබැයි ඒක ගාමිණී දිසානායක ඇතුළ මුදලගේ ප්‍රේමචන්ද්‍රගේ mantri තනතුරු පටස්කාල උසාවි අස්කරා උසාවියට ගියා. උසාවියෙමත් එම තීරණයම ආවා. එහෙම අයින් කරගන්න පුළුවන්නේ එතුමාට විතරයි. දැන් මේ ඔය විනය ක්‍රියාමාර්ගේ නිකන් අර බොරුවක් වගේ නිකන් වැඩකුත් නෑ වගේ නේද? තව ටික දවසකින් පාර්ලිමේන්තු කාලයක් ඉවරයි. මම දන්නේ නෑ විනය මණ්ඩලය මේ විනය පරීක්ෂණය කරගෙන යන්න. මොකද මේ ඔහුට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්න ඉතා පැහැදිලි සාක්ෂි තියෙනවා. ඒ නිසා ඒකට අවසර දෙන්න කියලා තියෙන්නේ. හැබැයි මට නම් පේන්නේ ඉතින් ඒකට අවසර දීම ගැන කිසිම විරුද්ධත්වයක් නැහැ. ඒක හොඳයි. හැබැයි ඉතින් එහෙම අය තව ඕන තරම් ඉන්නවා මේ වෙලාවේ. මේ දේශපාලන මණ්ඩලෙත් අය අහවලා කතා කරා. දැන් සමහර මන්ත්‍රීවරු කෙලින්ම සමගි ජන බලවේගයේ මේ වේදිකාවට ගිහිල්ලා තියෙනවා. සමහර අය අපෙන් තරම් කරපු අය කීදෙනෙ 30 ගණක් ඉන්නවා විපක්ෂේ. ඒ සේරම අපෙන් තරම් කරපු අය. ඊළඟට දැන් GLP රිස්මත්තුමා වගේ අය. ඉතින් මේ සේරම පක්ෂයේ එළියට ගියා තමයි. විනය කමිටුව හැබැයි කියලා තිබ්බේ මේ එතුමාට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්න පැහැදිලි සාක්ෂි තියෙනවා නේද? ඒ පරිපාලන අවසර දෙන්න කියලා. ඔබතුමාලා ගියේ නැද්ද අපි අර ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීතුමා බලන්න? ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීතුමායි මේ මහින්ද ආනන්ද අලුත්ගමගේ කියන්නේ එක දිස්ත්‍රික්කයේ එක පරපුරේ අය. ඔය දෙන ඥාතියෝ. ඔය දෙන නෑයෝ. මේ ඉතින් ඔය මොකක් ප්‍රශ්නයක් කියලා ඔය මේ කතාවක් වෙන්නේ නැති. ඉතින් ඔහොම ඒවා වෙනවනේ. ඒක ඇත්තට මහා කාරණයක් නෙවෙයි මං හිතන්නේ. එතුමා වැටුනේ ගහලා නම් වෙන්න බෑ. ඔය මොකක් කතාවක් නෙවෙයි. එහෙම තල්ලුවක් ගිහිල්ලා ගල්පඩි පෙළේ තමයි ඔක වෙලා තියෙනවා කියලා මට දැනුනේ. මේ ඔය කකුල පැටලලා වැටෙන්නේ නැති. ඉතින් නමුත් ගහගත්තේ නෑ කියලායි මගේ හිත. හැබැයි මේ දැන බැනගත්තා. ඉතින් ඔය අයියමලෝ.
ඔබතුමාත් හිටියද ඒ සාකච්ඡාවේ? නෑ නෑ මං හිටියේ නෑ. මං හිටියේ.